අදවසත් අපි සූදානම් වෙනවා අපේ ශ්‍රී ලංකා ටුගෙද YouTube channel එකනුත් Facebook page එකනුත් පටන් ගත්ත වැඩසටහන් මාලාව තව වැඩසටහනකට යොමු වෙන්නට අදවසේ අපි අපේ වැඩසටහනට ආරාධනය කිරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උපසභාපති හිල්මි හමද් මහතාට අයිබන් කියලා පිළිගන්න වැඩසටහනට මේ වෙනකොට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ විවිධ විවිධ දේවල් විවිධ විවිධ තත්ත්වයන් සමාජයේ ඇති වෙන්න පටන් ගත්තා මේනකොට මුස්ලිම් සමාජය මුහුණ දෙන තත්ත්වය කොහොමද ඔබ විස්තර කරන්නේ අත්ත වශයෙන්ම මුස්ලිම් සමාජය වක් බයෙන් ඉන්නේ ඒ කියන්නේ අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ කණ්ඩායමක් අපේ අතර ඉන්නවා කියලා අපි දන්නවා මේ සහරන් කියන එක්කෙනා hate speech ගොඩාක් කල් ඉඳලා කරනවා එයාව අපිත් කියලා report කරා තව ගොඩක් කට්ටිය කියලා report කරා නමුත් මං හිතන්නේ අපේ ආරක්ෂක intelligence units වැඩිය ගණන් ගත්තේ නැහැ මේ නිකන් කෑ ගහන එක විතරයි කියලා ඉතින් ඒක තමයි උනේ මං හිතන්නේ ලොකුම ප්‍රශ්නය මේක ඒ කියන්නේ දැන් ඒ දවස්වල තමයි අර උතුරේ LTTE එක රිග්‍රූප් වෙන බයත් තිබුණා අර ආවා කල්ලිය අරක කියලා ගොඩක් ඒ දවස්වල තමයි අපිත් මේක ගිල්ල කිව්වේ එතකොට මං හිතන්නේ ඒ කට්ටියගේ අවදානම මේ උතුරේ තියෙන හින්දා මේක වැඩි ගණන් ගත්තේ නැහැ නමුත් අර 2000 දෙසැම්බර් 18 මාවනල සිද්ධේ වුණාම මං හිතන්නේ ඒ කට්ටිය පොඩ්ඩක් අවදානම් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි ඩිසెంబර් 28 වෙනිදා ගිහිල්ලා ඉන්ටෙලිජන්ස් එකට කිව්වා මේ සහරන් තමයි මේ කට්ටියව මෙන්ටෝ කරලා තින්නේ කියලා. මේ මාවනල කට්ටිය. නමුත් අපිත් හිනෙන්වත් හිතුවේ නැහැ. නංගර පොඩි මිටි පාරක් අරන් ගිහිල්ලා බුදු පිළිමයක් කඩපු එක්කෙනාට පුළුවන් වේද මෙහෙම බෝම්බයක් මේ නිෂ්පාදනය කරලා මේ වගේ ප්‍රහාරයක් කියලා කරන්න පුළුවන් කියලා. ඒත් යුනෝ මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සංවිධාන මෙහෙම ප්ලෑන් අවුට් කරපු වයලන්ස් එකක් මේ කට්ටිය කරගත්තේ මේ කට්ටිය මේ පස් මේ 10ක් 15ක් අතරේ ප්ලෑන් කරපු එකක්ද පිටින් ප්ලෑන් කරපු එකක් කියන එක තමයි අපිට තවම ඒකට මේ පිළිතුරක් නැතුව තියෙන්නේ ආණ්ඩුවෙත් කියනවා ISIS එකේ ඉන්වෝල්වමන්ට් එක තියන්නේ හරි ලෝ ලෙවල් එකේ කියලා. අර ලොකු මේ හයි ලෙවල් එකේ ප්ලෑන් කරපු එකක් නෙවෙයි කියලා මේක. ඉතින් එහෙනම් කොහොමද මේ කට්ටිය ඇච්චර මේ ලොකු සෝල්ට් එක ප්ලෑන් කරේ. මොකද ඒකල විශේෂයෙන් අර පාවිච්චි කරපු පුපුරණ ද්‍රව්‍ය එහෙම LTTE සංවිධානය පාවිච්චි කරපු ඒවා නෙමෙයි මේ අලුත් තාක්ෂණය. නෑ. ඒක වැරදි මේ එකක් අපි මේ එක්ස්පර්ට්ස්ලාගෙන් අහපුවම කියන්නේ මේක බේසික් ජෙලිග්නයිට්. හරි මේක බේසික් ජෙලිග්නයිට් පාවිච්චි කරලා තියෙන්නේ. ඕක අර ෆිෂින් වලට අරකට ඔක්කොටම පාවිච්චි කරන ජෙලිග්නයිට් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් නමුත් අර ටෙක්නොලොජි එක ඒකේ පුපුරන්න අරන් තියෙන ඉන්ටර්නෙට් එකෙන් රයිට් ඉතින් ඒක මේ ළමයි ඔක්කොම ටිකක් උගත් ළමයි ඉඳලා ඒක ඒ ටෙක්නොලොජි එක ඒකට අරගෙන මේ නිකන් ජෙලිග්නයිට් තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඒ ජෙලිග්නයිට්ම තමයි අර පුත්තලම් වල අහුනේ දැන් ඔය ගොඩක් කලාවට කියනවා දැන් ඔබලා සාමාන්‍ය සම්ප්‍රදායික මුස්ලිම්වරු දැනගෙන හිටියේ නැහැ කියලා මේ කාරණාවන් පිළිබඳව. හැබැයි දැන් සමාජයේ එළිය සිංහල සමාජයෙන් සහ අනිකුත් අය ඒකට මුහුණ දීපු ඒ ගොදුරු බවට පත් වෙච්ච අය ගොඩක් කලාවට කියන්නේ කුරාන් එකේ තියෙන යම් යම් ඉගැන්වීම් වලින් පුළුවන් වෙලා තියෙනවා කියලා මේක මේ වෙනස් කරන්නේ කුරාන් එකේ 2:193 එතකොට 9:05 2:216 5:33 වගේ දේවල් මේ මට එක එකන එවල තිබුණා මෙන්න මේවා මෙහෙම අහන්න කියලා. ඒ කියන්නේ ඒක ඇතුලේ violations කියන්නේ මරලා හරි කමක් නැහැ මේක මෙහෙම කරන්න වගේ දේවල් විදිහට තමයි තියනවා කියලා කියන්නේ. ඒකයි සහරාන් යව ඉන්ටර්ප්‍රීට් කරපු හැටි එක සම්බන්ධයක් එක්ක නෙමෙයිද මේ අන්තවාදී ගොඩ නැගෙන්නේ. නෑ ඒක තමයි මේ දැන් කුරාන් එක ඉන්ටර්ප්‍රීට් කරනකොට out of context ගත්තා නම්
ඕන එකෙක් ඕන විදියට ඉන්ටර්ප්‍රට් කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් දැන් මං කියන්නකෝ ජිහාද් කියලා හැම එක්කෙනාම කියන්නේ ඒකට හිතාගෙන ඉන්නේ මේ මරාගෙන මරණ බෝම්බකාරයෝ නැත්තම් යුද්ධයට යන කට්ටිය කියලා. නමුත් ජිහාද් කියන්නේ අපේ උත්සාහයක්. කියන්නේ අපි දැන් අපි කියමුකෝ ඉගෙන ගන්න එකක් ජිහාද් දෙකක්. රයිට්. ඒ වගේම කෙනෙකුට අපි කමිට් කරා නම් මේ උදව් වෙන්න. හරි මේ නැති බැරි කෙනෙක්ව ඉස්සරහට ගේන්න ඕනේ කියලා අපි කමිට් වුණා නම් ඒකත් ජිහාද් දෙකක්. රයිට්. ඉතින් අර ජිහාද් දෙකේ අර්ථය දන්නේ නැතුව යුද්ධයට විතරක් පාවිච්චි කරනවා. මේ ජිහාද් යුද්ධෙත් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සෙල්ෆ් ඩිෆෙන්ස් එකට. නැත්තම් තමන්ට පහරව දුන්නොත් හරි ඒකට රෙස්පොන්ඩ් කරන එකත් අපේ ජිහාද් දෙකක්. ඒ කියන්නේ අපේ ප්‍රොටෙක්ෂන් එකට අපිට ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් මේක මේ 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 දැන් පාවිච්චි කරන්නේ වෙස්ටර්න් මීඩියා හැමතැනම මේ ජිහාද් කියලා පාවිච්චි කරපුවාම මේ ලොකු මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් මිස්ඉන්ටර්ප්‍රිටේෂන් එකක් එනවා අර වචනෙට. තව එකක් තමයි අර මදරසා කියන්නේ. අර දැන් මදරසා කිව්වම ඔක්කොම හිතාගෙන ඉන්නේ මේ අන්තවාදයෙන් බිහි කරන තැනක් කියලා. නෑ ඒක අපේ පිරිවෙනක් වගේ. නැත්නම් අර කැතලික්ස්ලාගේ තියෙනවනේ සෙමිනරි කියලා. අර ෆාදර්ස්ලාව ට්‍රේන් කරන්නේ ඒ වගේම අපේ මෞලවිලා ට්‍රේන් කරන තැනක් මේක. නමුත් අර මේ මේ මදරසා එක ලින්ක් කරලා තියෙන්නේ මේ දැන් තලෙබාන් ඇෆ්ගනිස්තාන් වල තලෙබාන් බිහි වෙච්ච වෙලාවේ අමරිකන්ස්ලා පකිස්තාන් පේෂාවර් පැත්තේ ඇවිල්ලා ඒ දවස්වල ගොඩාක් ඇෆ්ගනිස්තාන් ළමයි මේ මදරසාවල ඉගෙනගෙන හිටියා. මේ එතකොට ඒ කට්ටිය වරන් තමයි පුහුණු කරේ. රයිට්. තලෙබාන් කියන්නේ ස්ටුඩන්ස්. තලෙබාන් කියන්නේ ස්ටුඩන්ස්. ඒක වචනේ තේරුම තලෙබාන් කියන්නේ ස්ටුඩන්ස්. ඉතින් අර මදරසාවල හිටපු ළමයි ඔක්කොම ස්ටුඩන්ස්ලාව අරගෙන අර මේ රෂ්‍යන් ඉන්වේෂන් එක ඉවර කරන්න මේ කට්ටිය ට්‍රේන් කරලා ඇරියා. එතකොට ස්ටුඩන්ට්ස් කියන එක තලිබන් මේ මදරසා එකෙන් ගිහින්දා ඔක්කොම අන්තවාදී කියලා අර බ්‍රෑන්ඩ් වුණා එක. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ මදරසා කන්ට්‍රෝල් එකක් නැතුව, ඒ කියන්නේ ඔබලාට හරි නැත්නම් මුස්ලිම් සමාජයේ විවිධ පාලනය කරන විදිහක් තියෙනවානේ. ඒ වගේ කන්ට්‍රෝල් එකක් නැතුව ඒගොල්ලන් ඕන ඕන විදිහට ඕන ඕන තැන්වල එක එක තැන්වල උගන්වනවා කියන එක කාරණාවක් විදිහට තියෙනවා. දෙවෙනි එක තමයි ඒක අරාබියේ දේ ඉගෙනීම වලට තමයි ගොඩක් වෙලාට ලින්ක් වෙන්නේ කියලා. දැන් අපේ කුරාන් එක තියෙන්නේ අරාබි භාෂාවෙන්. ඒ අරාබි භාෂාවෙන් මේ ඒක ඉගෙන ගත්තේ නැත්නම් අර සම්පූර්ණ අර්ථය ඉතින් භාෂාව නෙමෙයි මම කියන්නේ. නෑ අරාබි ඒක තමයි. අර කුරාන් එක අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඔක්කොම පොඩි කාලේ ඉඳලා කුරාන් එක ඉගෙන ගන්නේ අරාබි භාෂාවෙන්. ඇත්තටම මමත් ඉගෙනගෙන තිනවා. නමුත් කිසිම ඒකේ තේරුමක් මට නෑ. ඒ කියන්නේ මට අරාබි භාෂාව දන්නේ නැති හින්දා. සීලුම ආගම් මේ වගේ දැන් බෞද්ධ ආගම ගත්තොත් එහෙම පාලි ක්‍රිස්තියානි ආගම ගත්තොත් මට ලැටින්. ඔව් නෑ ඒක තමයි. ඉතින් ඒ හින්දා මේ කට්ටියට අර අර්ථය කියලා දෙන එක තමයි අර මේ මදරසාවල අරබික් උගන්වන්නේ. ඒ කියන්නේ හරි විදිහට වෙනවා. ඒක හරි විදිහට වෙනවා. රයිට්. මම එකකට එන්නම්. නමුත් ඒක අර අරාබි භාෂාව ඉගෙන ගත්තේ නැත්නම් ඒකේ තේරුම් ඒක නැත්නම් කුරාන් එකේ මීනින් එක මේ මෞලවිලාට ගිහිල්ලා උගන්වන්න බෑ. රයිට්. ඒ හින්දා තමයි අරාබි භාෂාව ඉගෙන ගන්න. නමුත් හැම මදරසාවකම එක ප්‍රමිතියෙන් නෑ ඒක. හරි මේක වෙලා තියෙන්නේ හැම මදරසාවකම රෙජිස්ටර්ඩ් මුස්ලිම් රිලිජස් අෆෙයර්ස් එකේ රෙජිස්ටර්ඩ්. නමුත් වෙලා තියෙන්නේ ඔක රෙජිස්ට්‍රේෂන් එක හරි සිම්පල්. ලුමක් බාර දීලා ෆෝම් එක ෆිල් කරලා ඒක අප්‍රූව් කරන එක. රයිට්. ඉතින් ඒකට මේ මොනිටරින් මෙකැනිසම් එකක් නැත්තම් ඕක කොහොමද අර ප්‍රමිතිය බලන්න කවුරුත් නැහැ. ඒක ඒ හින්දා මොකද්ද වෙන්නේ කියලා දැන් කියමුකෝ මදරසායක 15ක් 20ක් 50ක් ඉගෙනගෙන එළියට එනවා. නමුත් ඒ කට්ටියට තියෙන්නේ රිලිජස් නොලෙජ් එක විතරයි. රයිට්. අර මේ ස්කිල්ස් මොකුත් නැහැ. තව මේ වෙන ආරක්ෂාවක් කරන්න ඒ කට්ටිය සුදුසු නැහැ. ඒ හින්දා මේ කට්ටිය ගිහලා පල්ලිවල ගිහිල්ලා
රුපියල් 15,000කට වැඩ කරනවා. හැම පල්ලියකෙම වගේ ඉන්නේ මේ මෞලවිලා. ඒ කට්ටිය පඩිය 15,000යි. හයිට් මේ කාලේ හැටියට සුමානයක් ජීවත් වෙන්න බැරි තරමට තමයි ඒකින් මේ ෆැමිලි එකක්. ඒ කට්ටිය පවුල් ඔක්කොම ගමේ දාලා ඇවිල්ලා මේ පල්ලියේ ඉඳලා එච්චරයි හම්බ කරන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් කට්ටිය මොනවද කරන්නේ? ගිහිල්ලා මේ ගමේ කවුරු හරි පොසත් එක්කෙනෙකුට කියලා ඔයාට ලොකු පිනක් හම්බ වෙනවා, මේ ළමයි කුරාන එක ඉගෙන ගත්තා කියලා තව මදරසා එකක් හදනවා. හයිට් ඉතින් එයාට එයාගේ රක්ෂාවට තමයි මේක කරන්නේ. නමුත් ඒක කන්ට්‍රෝලයක් නෑ. නමුත් අපි මේ ප්‍රශ්නම ඔක්කොම එන්න ඉස්සර මදරසා රිෆෝම්ස් කියලා අපි ගොඩාක් වැඩ කරා එක ගැන. හරි, ඒකේ දැන් ඕකේ කියන්නේ අවුරුදු 13ක් හැම එක්කෙනම ඉගෙන ගන්න ඕනේ. හයිට් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හැටියට අවුරුදු 13ක්. ඒක ඒකේ දැන් අපි සජෙස් කරලා තියන්නේ ළමයින්ට අර යුනිවර්සිටි යන ලෙවල් එකේ ඒකටිය ට්‍රේන් කරන්න ඕනේ. ඒක බැරි වුණොත් මේ මදරසා කෝස් එක අවුරුදු 7යි. ඒකේ අන්තිම අවුරුදු 2 වොකේෂනල් ට්‍රේනින්ග්, රයිට්? ඒ කියන්නේ මේ වෘත්තිය පුහුණුව මේවා කරන්නේ වයරින් හරි මෝටර් මෙකැනිසම් හරි ඒ වගේ දෙයක්. එතකොට ඒකට එළියට ආවට පස්සේ ඒකට පල්ලියක් හොයාගෙන යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ, රයිට්? තව පිටරට ගිහිල්ලත් හොඳ මේ වැටුපක් ලැබෙන රැකියාවක් හොයාගන්න පුළුවන්. ඉතින් තව එකක් තියෙනවා, ඒකට තව ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. අරබික් නොලෙජ් එක තියෙන නිසා මිඩල් ඊස්ට් වල එහෙම රයිට් හොඳ ජොබ්ස් අරගන්න පුළුවන්, මොනවාරි ස්කිල් එකක් තිබුණා නම්. මේ අර කුරාන එක විතරක් ඉගෙනගෙන ඇවිල්ලා මේක කවදාවත් ඒ කට්ටියට සුදුසු රැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඒක වෙනස් කළද වෘත්ති පුහුණුවක් දෙන්න තමයි ඒක මේ ප්‍රශ්නය ඔක්කොටම ඉන්න ඉස්සර දැන් අවුරුද්දකට ඉස්සර ඉඳලා මේ රිෆෝම්ස් කරගෙන යනවා. අපි අර මදරසා ඇක්ට් කියලා එකක් තියෙනවා, ඒක රිෆෝම් කරනවා. ඒකේ අනිත් එක දැන් නම් මේ ප්‍රයිම් මිනිස්ටර් කියලා තියෙන්නේ ඕක එඩුකේෂන් මිනිස්ත්‍රියට එන කියලා. නමුත් ෆයිනල් ඩිසිෂන් එක තවම අරන් නැහැ. නමුත් ඒක කොහේ තිබ්බොත් හරි හැම ළමයෙකුටම අඩුම ගානේ අවුරුදු 13ක් එඩුකේෂන් එක තියෙන්න ඕනේ. තව ප්‍රශ්නයක් දැන් ඔබතුමා කිව්වා එක කාරණාවක් තමයි දැන් අරාබි භාෂාවෙන් මේ ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඉස්ලාම් ආගම ඉගෙන ගන්නකොට. ඒක හරි, ඒක ප්‍රශ්නයක් නැහැ. අපාලි මොන හරි තියෙන භාෂාවෙන් අපි ඉගෙන ගන්න. ඊගාව කාරණාව තමයි දැන් අරාබි දැන් ලංකාවේදී දෙමළ ජනතාවේ කතා කරන භාෂාව දෙමළ. මුස්ලිම් ජනතාව දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල භාෂා තුනම කතා කරන අය ඉන්නවා. එතකොට ලංකාවේ ඉන්න කතෝලික ජනතාව ගත්තත් ඒ තියෙන ওই භාෂා තුනම කතා කරනවා කතෝලික ජනතාව. හැබැයි අපි මේ සිදුවීමෙන් පස්සේ අපිට අවධානයට යොමු වෙන එක කාරණාවක් තමයි මේ අරාබි භාෂාවෙන් බෝඩ් කත්තම් කුඩි අපි දකින විශේෂයෙන් හිස්බුල්ලා ඔහුගේ පාලන ප්‍රදේශයේ තනිකර අරාබිකරණයක් කරගෙන යනවා. අපි දකින්නේ හිටවන්නේ ගිහිල්ලා මොනවාද රටේ ඉඳිගස් පෙනුම කොහොම මාරු කරගෙන යනවා. මොකද කියන්නේ මේ? නෑ දැන් මේක මේ අර මාකටිං ටෙක්නික් එකක් කියලා මම කියන්නේ. හරි, මේකේ දැන් අපි ලංකාවේ ඉන්න 99% මුස්ලිම්ස්ලාට ඒක තේරෙන්නේ නැහැ. අර බෝඩ් එකේ කියවන්නත් බෑ මේක නෑ. නමුත් මේ දැන් රිෂාඩ්ගේ හවුසිං වලට හරි තව නැත්නම් හිස්බුල්ලාගේ යුනිවර්සිටි එකට හරි අර ඊස්ටර්න් ප්‍රොවින්ස් එකේ ගොඩාක් සපෝට් එනවා මිඩල් ඊස්ට් වලින්. හරි, දැන් ඒ කට්ටිය මේක මාකටිං ටෙක්නික් එකක් හැටියට අර බෝඩ් එක දාපු ගමන් අර අරාබිකාරයෝ ඇවිල්ලා බලනකොට ඒ කට්ටිය ටක් ගාලා තේරෙනවා. ඒ කට්ටියට ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ, දෙමළ තේරෙන්නෙත් නැහැ, සිංහල තේරෙන්නෙත් නැහැ. ඉතින් අර බෝඩ් එක දැක්කම මේ කට්ටිය හුඟක් සැටිස්ෆයිඩ්. එතකොට තවත් සල්ලි දෙනවා. හැබැයි ප්‍රශ්නේ දැන් අපි ඉතන විදිහට ලංකාවේ සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව මේ රටේ තියෙන සිස්ටම් එකත් එක්ක තමයි ගියේ අපි දන්න කාලේ ඉඳගෙන. හැබැයි දැන් මේ වෙනින් භාෂාවක්. ඒක අපේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඇතුළේ නෑ. ඒක මාකටිං වෙන්න පුළුවන්. අනාගතයේ ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒක වෙනවා. දැන් අපි ගොඩක් කල් ඉඳලා කියනවා මේක නවත්තන්න කියලා. මේක ගොඩක් කල් ඉඳලා මේ දැන් ඊයේ පෙරේද තමයි දැන් ඕක කතිකාවට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි ගොඩක් කල් ඉඳලා මේක කියනවා අරබයිසේෂන් එක නවත්තන්න. අපේ ඇඳුම් එක මේ ලෝකල් සාමාන්‍යයෙන් අපේ ආගමේ තියෙනවා මේ එක විදිහකට අඳින්න. ඒ කියන්නේ අවරා කියන්නේ අර
දැම් බොඩි ෂේප් එක එහෙම පේෙන් නැතුව අඳින්ඩ ඕනේ. හරි දැම් මෙතැන්ට එනකල් වහන්ඩ ඕනේ. මූුණ වහන්ඩ ඕන්නෑ. හරි ඔළුවට ඔළුව මේ කොන්්ඩෙ වහන්ඩ ඕනේ. හරි ඉතින් ඒ ඒකට හරියන විදියට ලාංකික මේ සංස්කෘතියට හරියන විදියට අපට ඇඳුම් හදාගන්න පුළුවන්. ඔව් නෑ වෙලා තියෙන්නේ දැන් දැන් අපේ මිඩ්ලිස්ට් වල ගොඩක් කට්ටිය වැඩ කරනවා. තව හැම ෆ්ලයිට් එකේම වගේම පිල්ග්‍රිමේජ් එකට කියන්නේ මක්කමට යන කට්ටිය අඩුම ගානේ 40ක් 50ක් ඉන්නවා. හරි දවසකට ෆ්ලයිට් දෙකක් තුනක් තියෙනවා මේකේ. ඒකේ දැන් කියමුකෝ ඇවරේජ් 100ක්වත් දවසකට යනවා. ඒකට ගියාම ඒ සංස්කෘතිය හැටියට මේ වගේ ගවුනයක් අඳින්න ඕනේ. එතකොට ඒක ඒක සල්ලි වලට ගත්තාම ඒ කට්ටිය ගියාම ඒ කට්ටියට දැනෙන්නේ මේකේ කන්වීනියන්ස් එක. දැන් අපි ඕනේ ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට මේක මේ කෝට් එකක් වගේ දාගත්තා පාරට ගියා. රයිට් ගෙදරට ඇවිල්ලා ගැලෙව්වා. හෝටල් එකට ඇවිල්ලා ගැලෙව්වා. ඉතින් අර පුරුද්ද මෙහාටත් මෙහෙත් ඇවිල්ලා ඒකම කරන්න පටන් ගත්තා ගොඩාක් කට්ටිය. නැත්තම් මේ කවුරු හරි අපේ ආගමික නායකයෝ හරි කවුරු හරි ෆෝස් කරලා නෙවෙයි මේක වුනේ. ඒ නිකම්ම ඒක ඒක මේ අර කල්චර් මේ ප්‍රැක්ටිස් එකක් එහෙ කරපු එකක් මෙහාට ඇවිල්ලා මේ කරනවා. මම ඊයේ පෙරේද දැක්කා මේ අපේ ගෙදරට ආවා ටැමිල් සර්වන්ට් කෙනෙක්. එයා ඇඳගෙන ඉන්නවා ඒක. රයිට්. ඉතින් මම අහුවා මොකද්ද ඔයා මේක ඇඳගෙන ඉන්නේ කියලා. ඔයා ආගම් මේ මාරු වුණාද කියලා. නෑ 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 මට ඉතින් වෙන මොකුත් ඇතුලේ අඳින එක ප්‍රශ්නයක් නෑනේ මේක දාගත්තම. ඔය දැන් ඇත්තටම මං හිතන්නේ ගොඩක් අය සමාජ ප්‍රශ්නෙන්නේ මෙතනින් වහගන්න එක නේද? මූණ සම්පූර්ණ ඔව් නෑ ඒක ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි ඒක හෙලා දකින්නවා. හරි නමුත් ඒකේ වෙලා නෑ දැන් අපි නෑ දැන් ඔය ඒක හොඳයි ප්‍රශ්න අහපු එක. මේ බෑන් එක එන්න දවස් 4කට ඉස්සර හරි අපේ ජමතේ උලමා රයිට් මේ වර්ඩික්ට් එකක් දුන්නා රයිට් හැම මුස්ලිම් ගෑනු ළමයෙකුටම මේ ගලවන්න කියලා. ඒ කියන්නේ සිකියුරිටි ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා මේ ගලවන්න කියලා. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන නාර්ද මේ සාමාන්‍යයෙන් එක්කෙනෙක් වහගෙන හිටපු එක්කෙනෙක් හරි අවුරුදු 20ක් 15ක් 10ක් වහගෙන හිටපු එක පාරට ගලවම ඒ කට්ටියට හිතෙන්නේ මං හෙළුවෙන් ඇවිදිනවා කියලා. හරි ඒක තමයි ඒ කට්ටියගේ මේක එන්නේ. දැන් මට ඊයේ එක්කෙනෙක් කිව්වා එයාගේ ක්ලෝස් රිලටිව් කෙනෙක් ගෙදරට ආවලු මේ එයාව බලන්න මේ අවුරුද්දට ගෙදරට ආවලු බලන්න ආපුවාම දැන් එයා ඒක ගලවලා තියෙන්නේ අවුරුදු 20කට විතර පස්සේ ගලවගෙන මෙහාටත් හරි සන්තෝසයිලු මූණ බලන්න. නමුත් එයා මූණ මෙහෙම වහගත්තලු. රයිට්. ඇයි කියලා හැමෝම මම කොහොමද ඔයාගේ මූණ බලන්නේ? අවුරුදු 20ක් මම බැලුවේ නැහනේ. ඔයා මගේ මූණ බැලුවේ නැහැ අවුරුදු 20කට. දැන් කොහොමද? එයත් කියලා දෙන්නේ දැන් මේකට අපිට විසඳුමක්. නමුත් මම කියන්නේ ඒකට අනිවාර්යයෙන්ම අපි කවුන්සලින් කරන්න ඕනේ. අපි කවුන්සලින් කරන්න ඕනේ. ඒක අපි දැන් ඒක කතා කරගෙන යනවා හැම කෙනත් එක්කම. තව මම මේ අපේ ජමයිත උළුමට හැම වෙලෙම කියනවා ක්ලියර් ස්ටේට්මන්ට් එකක් දෙන්න මේක පවක් නෙවෙයි මේක ගලවන එක. ආණ්ඩුවෙන් නීතියක් දාලා තියෙනවා අපි මුස්ලිම් හැටියට රයිට් ඉස්ලාම් එකට ඉස්සර අපි පිළිපදින්න ඕනේ අර රටේ නීතිය. රයිට් ඒක ඉස්ලාම් එකේ කියලා තියෙනවා හරියට. හරි අපිට අර ඉස්ලාම් එකට මේ මොනහරි එගේන්ස්ට් නීතියක් නැති වුණා නම් අපිට ෆස්ට් ප්‍රයොරිටි එක රටේ නීතියක. ඉතින් රටේ නීතිය අපිට මේක තියෙනකොට ඕක මේ පවක් නෙවෙයි කියන එක ක්ලියර් ස්ටේට්මන්ට් එකක් දෙන්න කියලා. දැන් තව එකක් තමයි දැන් මම ඔය තවත් අර කාන්තාවක් එක වෙලාවක ඉන්ටර්විව් කරපු වෙලාවේ ඇය මුහුණු වැස්මට විරුද්ධව කටයුතු කරන කෙනෙක් මුස්ලිම් කාන්තාවක්. එයා කියන්නේ මේක පිරිමි තමයි මේ බල කරලා තියෙන වැඩිපුර. ඒ කාන්තාවගේ අවශ්‍යතාවයෙන් නෙමෙයි පිරිමි තමයි වැඩිපුර බලහත්කාරයෙන් මේක වහලා තියෙන්නේ. ඒක මික්ස් රියැක්ෂන්ස් තියෙනවා. මමත් ගොඩාක් කාන්තාවෙන් මේක ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි මේක කවදාවත් ඔපෝස් කරපු කට්ටිය.
මේක මේ වැරදි කියන කට්ටිය තමයි අපි. නමුත් මේ කට්ටිය ගැන කතා මේ කට්ටියත් එක්ක කතා කරනකොට ඒකේ 60-70% තනි තීරණයෙන් කරපු ඒවා. හරි. ට්‍රෙන්ඩ් එකක් ට්‍රෙන්ඩ් එකටත් වඩා මම හිතන්නේ අර මේ ඒ කට්ටියටම හිතලා රයිට් මගේ මේ මූණ පෙන්වන්න අවශ්‍ය නැහැ මං පිට එක්කෙනෙකුට කියලා. ඒ වගේ දේවල් ගොඩාක් දෙනෙක් මම කියන 60%කට වැඩිය ඒක. නමුත් අනිවාර්යෙන්ම සමහර මේ පිරිමි ෆෝස් කරනවා තමයි. සමහර ෆෝස් කරනවා තමයි. මම හැම වෙලේම ඒ කට්ටියත් එක්ක විහිළු කරන්නේ දැන් ගෑනු 4-5 දෙනෙක් තියාගෙන කොයි එක්කෙනාවද අරන් යන්නේ කියලා පෙන්වන්න තින්න තමයි ඔයාලා කරන්නේ කියලා මේක. රයිට්. නමුත් ඒක නෙවෙයි කාරණය. නමුත් අර සමහර කට්ටිය මේක හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ සමහර මේ රිලිජස් ලීඩර්ස්ලාගෙත් ලොකු වැරද්දක් වුණා. මේක කරන්න කියපු රිලිජස් ලීඩර්ස්ලාත් ඉන්නවා. රයිට්. ඉතින් ඒ කට්ටිය තමයි මේ විනාශයට වග කියන්න ඕනේ. දැන් මේ මෞලවි වරුන්ට එහෙම නැත්නම් පල්ලි වලට උපදෙස් දීලා තියනවාද ඔය මූණු ආවරණ අවශ්‍ය නැහැ කියන එක පිළිබඳව ඒ බැතිමතුන්ව දැනුවත් කරන්න ඒක දිගටම කරන්න කියලා තියෙනවා. ඔව් ඔව් ඒක අනිවාර්ය ඒක තමයි මම කිව්වේ අර මේ බෑන් එක එන්න දවස් 4කට ඉස්සර හැම පල්ලියටම හැම මෞලවි කෙනෙකුටම මෙසේජ් එක ඇරියා මේක අවශ්‍ය නැහැ. දැන් රටේ තියෙන තත්ත්වය හැටියට අපි ඔක්කොම ගලවන්න ඕනේ security reasons කියලා. අනිත් කාරණාව තමයි දැන් මුස්ලිම් කවුන්සිලයේ ජමිත ලූලමයකේ ස්ථාවරය මොකද සහ මොනවාද කරලා තියෙන අර අරාබි අකුරු එන එක මොකද පොඩි දෙයකින් පටන් අරගෙන ඔක ලොකු ප්‍රශ්නයක් දක්වා යන්න පුළුවන් ආයි මූණ දෙන්න වෙන්නේ ඉස්ලාම් ජනතාවට. ඔව් දැන් ඒක ගැන ඇත්තටම තවම මේ solution එකක් හොයලා නැහැ. නමුත් මම පුද්ගලිකව මේ ඇමතිවරුන්ට කතා කරලා මං කිව්වා මේක ඉමීඩියට්ලි ගලවන්න. මේක මේ හිතාගෙන ඉන්නේ දැන් ෆෝත් ලැන්ග්වේජ් එකක් ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරන්න යනවා කියන බය තියෙනවා සමාජයට. මං හිතන්නේ මේ දැන් ෆ්‍රෙන්ච් උයි, ඉටාලියන් උයි, ඉංග්‍රීසි උයි ඒ ඔක්කොම ෆොරින් ලැන්ග්වේජස් නේ අපිට. රයිට්. ඉතින් තව භාෂාවක් ඉගෙන ගත්තා කියලා ඕක වැරදක් නෑ. නමුත් අපට අවශ්‍ය නැහැ ඔෆිෂියල් ලැන්ග්වේජස් විතරයි අපි පාවිච්චි කරන්න ඕනේ ඔෆිෂියල් මේ ප්‍රශ්නේ බෝඩ් එකට එන්නේ භාෂාව කියන එක නෑ. නමුත් මම එකක් කියන්නම් අපි දැන් මේ එදා අපේ ජමති උලමා එකෙන් මෙසේජ් එකක් කරියා හැම පල්ලියෙම රයිට් අරාබි භාෂාවෙන් බෝඩ් ටික ගලවන්න හැම පල්ලියෙම. නමුත් අර පොලිටිකල් ලීඩර්ස්ලා කරලා තියෙන එක මේ ජමති උලමාට කරන්න බෑ. නමුත් රයිට් ඒක ආණ්ඩුවෙන් කරන්න ඕනේ පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් කියන්න ඕනේ. නැත්තම් ප්‍රොවින්ෂියල් කවුන්සිල් එකෙන් කියන්න ඕනේ භාෂා තුන මේ ඔෆිෂියල් භාෂා තුන ඇරෙන්න කිසි භාෂාවක මුකුත් දාන්න බෑ කියලා. මම කිව්වොත් එහෙම මේ අනික් දේශපාලකයන් වගේම මුස්ලිම් දේශපාලකයන් තමන් වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන්ට සල්ලි හම්බ කරගන්න මුස්ලිම් ජනතාව පාවලා දෙනවා කියලා. හිතා ඒක මම හිතන්නේ ඒක මේ පොලිටිෂියන්ස්ලාගේ ට්‍රේට් එකක් ඒක. රයිට්. ඉතින් කවුරු වුණත් රයිට් ඡන්දේ ඉවර වෙනකල්නේ මේ ජනතාව වුණේ වෙන්නේ ඡන්ද ඉවරුනාම ඒ කට්ටිය ගැන තමයි බලාගෙන ඉන්නේ. ඒක ඉතින් මුස්ලිම් දේශපාලනෝගේ වෙනසක් නැහැ කියන්නේ. හැම එකේම වගේ තියෙනවා. ඉතින් ඕකට තමයි අපි ගොඩක් කල් ඉඳලා කියනවා අපේ සමාජයට ස්ට්‍රැටජි එකක් ඕනේ. අපි කොහොමද ලංකාවේ මයිනෝරිටි එකක් හැටියට ජීවත් වෙන්නේ? ඒ කියන්නේ අපි ලංකාවේ තියෙන හැම නීතියකටම මං කියන්නේ මයිනෝරිටි නෙමෙයි කියලා. මං කියන්නේ ශ්‍රී ලාංකිකයෝ විදියට. නෑ 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 ඒක මම එක්ස්ප්ලেইন කරන්න. අපි මයිනෝරිටි රයිට් කොහොමද ජීවත් වෙන්න ඕනේ ශ්‍රී ලංකන් සැටියට තමයි කියන විදියට. කියන්නේ දැන් අපි අපේ කල්චරල් මේවා අපිට ඒක කොන්ෆ්ලික්ට් වෙනවා නම් ඒක අපි නවත්තන්න ඕනේ. නමුත් අපේ රිලිජන් එක ප්‍රයිවට් එකක්. රයිට්. අපේ මේ ආගම මේවා කරන්න කවුරුත් ඒක ඩික්ටේට් කරන්න හරි නැහැ. නමුත් මේ ලවුඩ් ස්පීකර් එකේ අසාන් කියන ඒවා ඔක්කොම නිකන් අපේ නබිතුමාගේ කාලේ ලවුඩ් ස්පීකර් තිබ්බේ නැහනේ. ඉතින් ඒවා අවශ්‍ය නැහැ. නමුත් අපේ පල්ලිය ඇතුලේ අපි
ආගම මේ ප්‍රක්ටිස් කරන එක ඒකගේ ප්‍රයිවට් දෙයක් පෞද්ගලික දෙයක් ඒක ඒකට කවුරුත් මේ රූල්ස් දාන්න හොඳ නෑ. ප්‍රශ්නක කියනකොට එනවාමට කියන පෞද්ගල ආගම පෞද්ගලික හැමෝගෙම බෞද්ධ ආගම බෞද්ධයින්ට කතෝලිකින්ට ආගම හින්දුන්ට ඒක වගේම ඉස්ලාමිකයින්ට තමන්ගේ ඇතුලේ ඒක ආගමක්. එතකොට ඒ ආගමේන සමහර කාරණා මේ වෙනකොට සමාජයේ අනික් අය මතටත් පැටවෙන්න යන ක්‍රමයක් වගේ අදහසක් සමාජයේ තියෙනවා. මම දන්නේ ඔබතුමා කරනවා. එකක් ශරියා ලෝ එකේ සමහර දේවල් එනවා. අනික හලාල් කියන එක සමස්ත හරි හෝ හොඳ හෝ නරක මම කියන්නේ. ඒක හොඳ ඇති ආහාරය. නමුත් ඒක කොන්සෙප්ට් එකක් විදිහට සමාජයේ බය වෙනවා මේක අපේ මතට උඩින් දාන්න එනවා කියලා. ඒ වගේ විවිධ දේවල් එනවා. ඔව් නෑ ඒක 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 හුඟක් පළල් ඩිස්කෂන් එකක්. නමුත් එකක් කියන්න හලාල් අපිට එපා. අපි දැන් කියනවා හලාල් නවත්තන්න. අපි දන්නවා අපිට හලාල් කෑම කොහෙන්ද ගන්න ඕනේ කියලා. හරි මේ මේ මේක නිකන් මේ දැන් කොයිල් වගේ කට්ටියට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර සිංහල බිස්නස් මෙන්ලාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හලාල් නැවතුවා නම් ඒක 3 බිලියන් ඩොලර් එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක් එකපාරටම කැඩෙනවා. රයිට් ලංකාවේ තේ වුණොත් මිඩ්ල් ඉස්ට් එකට යනවා නම් අර හලාල් සර්ටිෆයිඩ් නැත්තම් ඒ කට්ටිය දැන් ගන්න ඉස්සර ගත්තා දැන් ගන්න. රයිට් ඉතින් මේ කට්ටියට අවශ්‍යයි අර සීල් එක. හලාල් සීල් එක. ඒ කවුද මේ කරන්නේ මේ මේකේ බිස්නස් එක? රයිට් මුස්ලිම් කට්ටිය විතරක් නෙවෙයිනේ. රයිට් ලංකාවේ මේක 3 බිලියන් ඩොලර් හලාල් එක්ස්පෝර්ට් එකක්. බිස්කට් වලටත් අවශ්‍යයි. මම කියන්නේ වතුර බෝතලයටත් හලාල් අවශ්‍යයි. ඒකේ ඒක කවුරුත් මේ ඒ කට්ටියට තේරෙන්නේ නැහැ. මේ දැන් අර මේ ෆිල්ටරේෂන් එකට අර මේ බෝන්ස් වලින් තමයි අර ෆිල්ටරේෂන් එකට ගන්නේ. රයිට්. එතකොට හලාල් කිව්වනම් ඒ කියන්නේ ඇනිමල් බෝන් ෆැට් එක විතරයි. දැන් චීනෙන් එනවා හියුමන් බෝන්ස්. අර අර ෆිල්ටර්ස් වල දැන් අර මේ මිනිසුන්ගේ බෝන්ස් ඉතින් ඒවා අපට හරම්. රයිට්. ඒක බෞද්ධයෙක් වශයෙන් ඔයාටත් ඒක මේ එක්සෙප්ට් කරන්න බැරි දෙයක්. මිනිමස් කනවා වගේ වැඩක් ඒක. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා තේරුම් ගන්න බැරි ප්‍රශ්න. ඉතින් ඒ ටික පොඩ්ඩක් අපේ වැරද්ද අපි ඒක මේක පැහැදිලි කරලා දීලා නැහැ. රයිට්. නැ මුස්ලිම් කෙනෙකුට හලාල් ලේබල් එක අවශ්‍යම නැහැ. රයිට්. අපේ ෆාම් හවුස් තියෙනවා නැත්තම් ගෙදරම අපිට මේ කුකුලෙක් මේ මරලා අපිට කන්න පුළුවන්. අපි එහෙම තමයි කරේ අපි පොඩි කාලේ අපේ ගම්වල. හරි ඉතින් මේ තව මේ ඕනේ නම් මේ ගම මසුත් නවත්තන්න කිසි ප්‍රශ්නයක් නෑ අපිට. හරි එතකොට ඕක බලපාන්නේ සිංහල ගොවියොන්ට හරක් මේ ෆාම් තියෙන කට්ටියට මේ හරකෙක් වයසට ගියාම මොනවා කරන්න? කෑමට මැරුවේ නැත්නම් ඒ කට්ටිය මොනවද කරන්නේ අර හරක් ටික තියාගෙන? ඒක කෑම දීලා බලාගෙන ඉන්නවද මැරෙනකල්? මම දැන් අඩුම ගානේ රුපියල් 35,000ක් එනවා ගවයකට. ඒ කියන්නේ වයසක ගවයකට. Out of production ගවයකට. එතකොට ඕක විසි කරන්නද කියන්නේ මේ කට්ටිය මේ දුප්පත් ගොවියන්ට? අනිත් එක තමයි දැන් ඔබ කිව්ව මේ දැන් ඔබගේ අර ඉස්සල්ලා කතාවේදී අර ආගමේ අර ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන්න කියන අදහස සමහර තැන්වල කියලා දීලා තියෙනවා කියලා. ඒකටද කඩුවක් තිබුණේ? කඩුව තමයි ලොකුම ජෝක් එක. රයිට්. ලංකාවේ දැන් ඔයාගේ ගමේ ගෙදර කඩුවක් තිබ්බද නැද්ද? කියන්නේ ඒක. ඉස්සර කාලේ තිබුණා. හරි දැන් ඉස්සර කාලේ දැන් මේ දැන් මොඩර්න් කාලේ රයිට් AK-47 හරි නැත්නම් මොනවා ඔටොමැටික් වෙපන් එකක් තිබ්බොත් ත්‍රස්තවාදයට කියන්න පුළුවන්. නමුත් මේක මේ කඩුවක් කියන්නේ රයිට් ඕක ලංකාවේ ට්‍රැඩිෂනල් වෙපන් එකක්. රයිට් හැමගේ දැන් මේ ආමි කමාන්ඩ් මට කිව්වා එයාගේ දරත් ඕන තරම් තියෙන කඩුව. රයිට්. මේ ජනාධිපතිතුමා අපිට කිව්වා එයාගේ ඇඳ යටත් එයා කඩුවක් තියාගෙන තමයි ඉස්සර නිදාගත්තේ පොළොන්නරුවේ. ඒ එයා තවත් එකක් කිව්වා මේක අපේ ගෑනු දරුවෝ
මේ පරිසං කර ගණ්ඩ අපට තියෙන අවුද කියලා මහන් අහන්න හිට ප්‍රශ්න එකක් එහෙම කතාවක් කිව තවකිව ගත වල් කපන්න ගෙනවා කියලා මංහන් මංකෙන් එහෙම කියන්නේ නැතුවද සමහරිට මම මෙහෙම යෝජ කිව්ව මොකද හිතන්න කියලා මට කියන්න දිගන එතකොට වේරුවල මේ වගේ තැන්වල ගැටුම් ඇති වුණානේ එතකොට ඒවෙන් ආරක්ෂා වෙන්න මේක පාවිච්චි කළා කිව්වා අනිවාර්යෙන්ම සමහර කට්ටිය ඒකට ගෙනල්ලා ඇති ඒ කියන්නේ දැන් ඇත්තටම මේ දැන් අලුතෙන් ආපු කඩු ටික ලංකාවට ඉම්පෝට් කරලා දෙන ඔෆිෂියල් ඉම්පෝට් කරලා දෙන්නේ හයිට හොරෙන්ගෙන අපු නෙවේ දිගන ප්‍රශ්නයෙන් පස්සේ දිගන නෙවේ අලුත් ගම ප්‍රශ්නයෙන් පස්සේ 2014 හයිට ඕක අර ඉස ගිය ආණ්ඩුවේ තමයි මේක ඇවිල්ලා තියෙන්නේ නම් මම ඔයාලට හොඳ උදාහරණයක් කියන්න දිගන ප්‍රශ්නේ තිබුණා මගේ ගම අකුරණ අකුරණ තමයි අකුරණෙන් තමයි අර දිගන ප්‍රශ්නේ නැති වුණේ ඇයි ගහගෙන ගහගෙන ගිනි තියාගෙන එනකොට අකුරණ කොල්ලො ටික තියෙන ක්‍රිකට් බැට්ටුයි ක්‍රිකට් විකට්ටුයි පොළුයි තියෙන අතට අහුවෙන හැම භාණ්ඩයක්ම අරගෙන ඇවිල්ලා ගැහුවා ඒ කට්ටියට ගැහුවා එතකොට ඒ කට්ටිය දුවන්න පටන් ගත්තා එතනින් තමයි නැවතුනේ ඒකට පස්සේ සමහර කට්ටියට හිතලා ඇති අපි අඩුම ගානේ කඩුවක් තියාගන්න ඕනේ කියලා රයිට් නමුත් බලන්නකෝ දැන් කුලියා පිටියේ මම ගියා බලන්න රයිට් දැන් අපේ කඩුව අපේ පිහි ඔක්කොම ගත්තා පොලිසියේ ආමේකේ. නමුත් මේ මේ කට්ටිය ගෙනල්ලා කපලා කොටලා තියෙන ඔක්කොම සිංහල කට්ටිය ඇවිල්ලා කඩු අරන්නේ. ඕනනම් මම මේ ඔයාලට පිච්චසුත් පෙන්වන්නම්. හරි මේ දැන් කඩු වලින් තමයි ගහලා මෙයා කරලා තියෙන්නේ. ඉතින් මොන නීතියද ලංකාවේ තියෙන්නේ? රයිට් මුස්ලිම් කට්ටියට self defense එකටවත් ඒ වගේ දෙයක් තියාගන්න බෑ. නමුත් මේ ඒ වගේමනේ දැන් බලන්න හැම රයිට් එකේම කර්ෆියු වෙලාවේ තමයි පුච්චලා ගහලා මරලා තියෙන්නේ. හරි ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුව කර්ෆියු දාන්නේ මේ මුස්ලිම්ලාව ගේ ඇතුළට තියලා අර රයිටර්ස්ලාට කිසි ප්‍රශ්නයක් නැතුව ඇවිදගෙන ගිල්ල පුච්චණ්ඩයි මරණ්ඩයි කොල්ල කණ්ඩයි. හරි ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම මේ ප්‍රශ්නේ අපට සුළු ජාතියක් වශයෙන් හිතාගන්න පොඩ හිතාගන්න මේ කොහොමද මේ කොටි බිහිුණේ කියලා 83 මෙහෙම ගහලා හරි කිසි දෙයක් කරන්න බැරිද මිනිහෙක්ව බිත්තියකට තල්ලු කර 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 ගියා නම් අර බිත්තියෙන් එහාට යන්න බෑනේ එයාට ඉස්සරහට තමයි එන්න ඕනේ ඒක තමයි ඉන්නේ දැන් අපිට තියෙන බය අපේ තරුණ කට්ටිය එහෙම වේද කියලා මේ ඒකට වැරදි වෙලක් තියෙනවා නෑ දැන් අපි මේ ඇත්තටම අපි මේ හැම පල්ලියකම වගේම දැන් නෙවෙයි අර මේ අලුත්ගම සිද්ධියෙන් පස්සේ දිගන සිද්ධියෙන් පස්සේ එහෙම හැම පල්ලියකම සිකුරාදා තියෙන අර මේ සර්මන් එකේ කියන්නේ නීතිය තමන්ගේ අතට ගන්න එපා අපි ලාංකිකව හැටියට අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ අපිට සාධාරණයක් කරන්න. ඒකට තියෙන හැම එකම අපි කරමු කියලා. අපි ගිහිල්ලා ජිනීවා ගිය නෑ නැත්තම් මිඩ්ල් ඉස් කියලා. දැන් හිතලා බලන්නකෝ නරද. දැන් මෙහෙම මිස්ලිම්ව මැරුවනම්. දැන් මිඩ්ල් ඉස්ට් එකේ එක රටක්. කියනවා පොඩි රටක්. දුබායි වගේ රටක් කියලා. මේ ලාංකික ඔක්කොම පිටත් කරන්න මොනවද වෙන්නේ? කාටද පුළුවන්ද ඒක මේ ඒක විඳාගන්න ආණ්ඩුවට පුළුවන්ද රයිට් ලංකාවේ වැඩිම ඉන්කම් එක තියෙන්නේ ලේබර් එක්ස්පෝට් එකෙන් හරි ඒ වගේ දෙයක් දැන් මුස්ලිම් කඩවල බඩු ගන්න එපා කියනවා එහෙනම් පෙට්‍රලොත් ගහන්න හොඳ නැහැ ඒක මුස්ලිම් පෙට්‍රල්නේ රයිට් ඉතින් මේ වගේ දේවල් නෝ විවෘතව අපි කතා කරන්න ඕනේ කතා කරලා කියන්නේ අපි ලාංකිකයව හැටියට තමයි මේ මේ ජීවත් වෙන්නේ. යා අපි ජීවත් වෙන්නත් ඕනේ. අපි අරාබි හැටියට මේ ජීවත් වෙන්න බෑ. රයිට්? ඒ හින්දා අපි මේ පුළුල් සාකච්ඡාවක් මේකට මේ ඇති කරන්න ඕනේ. ඒක දේශපාලන කට්ටියට කරන්න බැරි දෙයක් ඒක. හරි ඒක කියන්නේ දැන් ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ next election එක කොහොම හරි communal මේක දැන් අපට පේන විදිහට කුලියා පිටි වෙච්ච දේවල් ඔක්කොම politically motivated. ඉතින් ඒක කරන්න බෑ. නමුත් සිවිල් සමාජය, right? මේ religious leaders ලා
මේ කට්ටිය තමයි මේක කතා කරලා විසඳුමක් හොයන්න ඕනේ. මේක ඒ කියන්නේ තරුණයව මේ ඉන්ස්ටිගේට් කරන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. හයිට් කිව්වනම් අන්න සිංහලයේ පස් දෙනෙක්ව මැරුවා කිව්වනම් 50ක් මරන්න ලෑස්ති වෙලා ඉන්න මිනිස්සු. හයිට් ඒ වගේම දැන් මුස්ලිම්ලාට කිව්වනම් මෙහෙම දැන් අන්න මුස්ලිම්ස්ලාට ගහනවා කියලා කාතං කුඩි අකුරණ ඒ වගේ කට්ටිය එතකොට තරුණ කට්ටිය ඇවිස්සලා ඕන එකක් කරන්න ලෑස්ති වෙනවා. මොනවද වෙන්නේ අන්තිමට? විනාශය වෙනවා කියන්නේ දැන් බලන්න රටට වෙලා තියෙන දැන් හෝටෙල් එක දැන් ලොකුම හෝටෙල් වල කාමර 5යි අර කාමර 300ක් 500ක් තියෙන 1000ක් තියෙන හෝටෙල් වල කාමර 5යි 10යි පිරලා තියෙන්නේ. පුළුවන්ද මේ රටක් මෙව කරන්න? ඉතින් ඒ හින්දා අපි ඔක්කොම හොඳට කල්පනා කරලා අපේම රට මේක වෙන කාගේ රට නෙවෙයි අපිට වෙන කොහෙවත් යන්න බෑ. අපි ඉපදුනේත් මෙහෙ මැරෙන්න ඕනෙත් මෙහෙ. රයිට්? ඕනේ නම් රිෆියුජි හැටියට වෙන රටකට ගිහිල්ලා මේ 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 නිකන් තර්ඩ් ක්ලාස් සිටිසන් හැටියට ජීවත් වෙන්න පුළුවන්. දැන් අපිට ඒක අවශ්‍ය නැහනේ. අපි ලාංකිකයෝ රයිට්? අපි ඊක්වල් සිටිසන්ස් හැටියට මේ ජීවත් වෙන්න ඕනේ. දැන් අවසාන වශයෙන් මට කියන්න මුස්ලිම් කවුන්සිලේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජමිතුල් උලමා වෙන්න පුළුවන්. දැන් මොනවාද මේ වෙලාවේ සාකච්ඡා වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳගන්න, සාමාන්‍ය ජීවිතයට හැමෝම එකතු කරගන්න, ශ්‍රී ලාංකිකයන් විදිහට ජීවත් වෙන්න මොකද්ද මේ වෙලාවේ මූ කරන වැඩ? අපි දැන් අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවනම් looking inward කියලා. ඒ කියන්නේ අපි ගැන අපි ඩිස්කස් කරනවා. මොකක් කොහෙද අපි වැරදුනේ? ඇයි මෙච්චර මේ රේසිසම් මෙයා වෙලා තියෙන්නේ කියලා ලොකු ඩිස්කෂනයක් යනවා. මං කියන හැමදාම වගේ එක ගෲප් එකක් මේක ඩිස්කස් කරනවා. අපි කොහොමද මෙයා කරන්නේ? ඒකේ මේ කාරණා දෙකක් තියෙනවා. සමහර බේසික් අපේ මේ අයිතිවාසිකම් අතරින්ද බෑ අපට. නමුත් අපේ ගොඩාක් තියෙනවා. අපේ ගොඩාක් තියෙනවා මේ අපිට ඕක අතහැරලා මේ අර මේ සිංහල සමාජයේ තියෙන බිය නැති කරන්න පුළුවන්. ඒක ගැන ලොකු කතාවක් යනවා. ඒකට දැනටම දැන් ජමාති උලමා කියලා තියෙනවා. දැන් අර මේ පිරිමි ඇඳින අර මේ තෝබ් එක කාටත් ඒක අඳින්න බෑ ආගමික නායකයෝ ඇරෙන්න. ඒක ආගමික නායකයෙන්ගේ යුනිෆෝම් එකක් හැටියට ඒක අපි දැන් මේකට ඉස්සරහට මේ කරන සමහර කට්ටිය තවම අඳිනවා ඇති. තියෙන ඇඳුම විසිකරන්න බෑනේ. නමුත් අපි දැන් ඒක ඉම්පෝට් කරන කට්ටියටත් කියලා දෙන්නේ ආයෙ ගේන්න එපා. හයි. තියෙන ස්ටොක් එකත් රී එක්ස්පෝට් කරන්න. රයිට්? රී එක්ස්පෝට් කරන්න තියෙන එකක් ඒකේ පාඩුවක් වෙනවා නම් අපි සමාජයක් හැටියට ඒක අපි කොම්පන්සේට් කරන්න ලෑස්ති. රයිට්? නමුත් ඒ වගේ ගොඩාක් දේවල් නාරද. අපේ මදරසා රිෆෝම්ස් ඇක්ට් එක එනවා. අපේ මේ අනිත් එක මේ ස්කූල්ස් රයිට්? අපේ ස්කූල්ස් අර ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මුස්ලිම් කටයුතු විතරක් නෙවෙයි හැම ලාංකිකටම අර ඉන්ටර්නැෂනල් ස්කූල්ස්ේ අරකයි මේකයි මොනහරි කන්ට්‍රෝල් එකට ගේන්න ඕනේ. රයිට්? දැන් වෙලා තියෙන්නේ මගේ ළමයි නම් මේ ගවර්න්මන්ට් ස්කූල් එකට ගියේ ඒ කට්ටියට යාළුවෝ ඉන්නවා, සිංහල යාළුවෝ ඉන්නවා. මොනවාරි ප්‍රශ්නයක් වුණොත් ඒ කට්ටිය කෝල් කරලා අහනවා එන්නද ගෙදරට අපි. රයිට්? මේ මේ දැන් මේ මේ ප්‍රශ්නේ වෙලාවෙත් ගොඩක් කට්ටිය ඇවිල්ලා අපේ ගෙදර හිටියා, සිංහල කට්ටිය. හරි. නමුත් ඒක මුස්ලිම් ළමයි කී දෙනෙකුට ඒක කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මුස්ලිම් ළමයින්ව මේ පාසල් වලට ගන්න. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පාසල් වලට ගන්න. සමහර පාසල් තියෙනවා ඉන් රයිටින් දෙනවා අපි මුස්ලිම්ස්ලා ගන්න නැහැ කියලා. හරි. දැන් ඒ වගේ දෙයක් වුණාම වෙන කොහයක් නැතුණාම මේ මෂ්රූම් වෙන හැටියට මේ ඉන්ටර්නැෂනල් පාසල් හැදෙනවා. අර පාසල් වල මුස්ලිම් ඉන්ටර්නැෂනල් පාසල් වුණාම අවුරුදු 13ක් ළමයි ඉගෙන ගන්නවා. තව සිංහල ළමයෙකුත් එක්ක කතා කරන්නේවත් නැතුව. හයිට්? තව අන්‍ය ආගමික කට්ටියත් එක්ක කතා කරන්නේවත් නැතුව.
රයිට් හැදෙනවා. හැදුනාම ඒ කට්ටියට කොහොමද මේ ලාංකිකව හැටියට ජීවත් වෙන්නේ? ඒ කට්ටිය මේ දැන් අරාබි භාෂාව අරක ගැන මේ ගැන කතා කරනවා. ඒකටත් වඩා අන්ත එක තමයි මේක. අර මේ දැන් මේ කට්ටිය අර කොටු කරලා තියෙන්නේ කේජ් එකට. හරි, එතකට ඒ කට්ටියට වෙන කිසි දෙයක් ලෝකෙ ගැන දන්නේ නැහැ. රයිට්, ඉතින් ඕව තමයි ඇඩ්‍රස් කරන්න ඕනේ. මට තව ප්‍රශ්නයක් අර සාමාන්‍යයෙන් මුස්ලිම් ජාතිකයේ ඉන්න පිරිමි අය ඔළුවට දාන තොප්පියක් තියෙනවා. ඒක කොයි වගේ ලාරද දාන්නේ කියලා තියෙන්නේ? ඒක ඇත්තටම අපි ආගම කියනකොටවත් ඒක අනිවාර්ය නැහැ. නමුත් ඒක අර කල්චරල් ඐඩෙන්ටිටි එකක්. රයිට්, ඒක මේ මම පල්ලියට යනකොට සිකුරාදාට නැත්තම් වෙන වෙලාවකට මේ බඳින්න යනවනම් මම දානවා. නමුත් වෙන කිසි වෙලාවක මම දාන්නේ නැහැ. ඉතින් ඕක මේ ඒව ඔක්කොම අර කල්චරල් ඐඩෙන්ටිටි එක. ඔය සමහර විට දැන් අපි දකින්න කියන්නේ ඉස්සරක වැඩි නිකම් පාර යනකොට ඕ නෑ ඒක තමයි ඒක ඇවිල්ලා අර කල්චරල් මේ රිලිජියොසිටි කියන්නේ මම දන්නේ සිංහලින් එක ඒ කියන්නේ ආගම ගැන දැනුම මේ ගොඩාක් ඔව් ඒ වගේ කල්චර් එකක් හැදීගෙන එනවා. රයිට්, ඉතින් ඕවා ඔක්කොම අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. දැන් අපි මේ මම දන්නවා දැන් සයරා කොලෙජ් එකේ ළමයින්ට එක තිබුණා. අපි ඒක මේ ප්‍රොටෙස්ට් කරලා ඒ ගැලෙව්වා. දැන් ළමයි අඳින්න ඒක. හරි, දැන් නෑ ඒ කියන්නේ දැන් එක එක්කෙනාගේ අර මැනේජ්මන්ට් එකේ හිතන විදිහට කරගෙන ගියාම ඉතින් අර සයරා කොලෙජ් යුනිෆෝම් එක ඇටියට මේ තොප්පියක් දාගෙන ගිය ඉස්සර. නෑ, අවුරුදු දෙකකට ඉස්සර. ඒ කියන්නේ මේ වෙනකොට මුස්ලිම් සමාජය ඇතුලේ වගකිය යුතු සංවිධාන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ වගේම ජමිතුල් උලමා සතවත් ශූර සභාවරම ඒවා තියෙනවනේ. ඒ ඔක්කොම මේ වෙලාවේ ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. මහා සමාජයත් එක්ක ඉන්න හැම දෙනාත් එක්කම හැම ආගමිකයෙක්ම එකට ජීවත් වෙන්න පුළුවන් මුස්ලිම් සමාජයක් හදන එක වෙනුවෙන්. මම අද උදේත් මේක තමයි ඒක තමයි කතා කරගෙන හිටියේ. දැන් අපිට දැන් අපිට පුළුවන් විවෘතව කතා කරන්න මේක. අපි අන්තවාදී අදහස් නැති කට්ටිය. මම මගේ මේ යාළුවන්ට අපේ මේ කවුන්සිල් එකේ තව ජමතුල්ම ඒ කට්ටියට කොටම කිව්වේ අපි මේ ඩිස්කෂන් එක පටංගමු මේ බුද්දිස්ට් බික්කුත් එක්ක. ඒ කියන්නේ දැන් හැම කෙනත් එක්ක මේ කතා කරන්න බෑ. හරි, අර අන්තවාදී අදහස් තියෙන කට්ටියත් එක්ක කතා කරන. නමුත් අර මොඩරේට් බුද්දිස් මංක්ස්ලා ඉන්නවා. ඒ කට්ටියට ගිහලා අපි අපිට තේරුම් කරලා කියන්න පුළුවන් අපි ඇයි සමහර දේවල් කරන්නේ. රයිට්, අපි මොන වගේ දේවල් අපිට අතාරින්න පුළුවන්ද ඒව ගැන කතා කරලා විවෘතව කතා කරලා මොන හරි ඇග්‍රීමෙන්ට් එකට එන්න පුළුවන්. අනිත් එක මේ දැන් හලාල් ප්‍රශ්නේ වුණොත් රයිට්, ඒකට කවුරුත් දන්නේ නැහැ ලංකාවේ හලාල් අවශ්‍ය වෙන්නේ සිංහල එක්ස්පෝර්ටර්ස්ලාට වැඩිය මුස්ලිම්ස්ලාට වැඩිය ඒ කටියට තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් රයිට් කවුද මේ දැනගෙන ඉන්නේ? රයිට්, දැන් මැලිබන් එකට හරි කාට හරි ගිහලා අහන්නකෝ. දැන් ඔයා මේ ඉන්ටර්විව් කරලා මේ ඔයාලට හලල් නැතුව බිස්නස් එක කරන්න පුළුවන්ද කියලා? හැම මැද පෙරදිග පකිස්තාන් ඉන්දියාවට වුණොත් හලල් එක අවශ්‍ය වෙනවා ඒ කටියට. මට කියන්න දැන් 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 මුස්ලිම් සමාජයේ විදිහට ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉන්නවා, කරන්න බලාපොරොත්තු වෙනවා, සහ තවත් යෝජනා බාරගන්න ඉන්න අතරේ විවිධ බෞද්ධ සමාජයේ සිංහල සමාජය මේ අයත් එක්කත් කතා බහ කරනවා කියලා කිව්වා. මුස්ලිම් නොවන අනිකුත් අයට මොකද්ද දෙන්නේ පණිවිඩ මේල? මොකද්ද ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ මුස්ලිම් සමාජයෙන් මේක? නෑ, අපිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා ඔක්කොටම ඉස්සර මොනාරි අපිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් විවෘතය කතා කරන්න. රයිට්, පෙළපාලි ගිහිල්ලා මේ ෆාස්ට් අන් ටු ඩෙත් කියලා මේවා කරන්න නැතුව රයිට් විවෘතය ඇවිල්ලා කතා කරන්න. මේක තමයි අපිට තියෙන ඔයලත් එක්ක ප්‍රශ්නේ කියලා. හරි, එතකොට අපි ඒක විසඳුමක් දුන්නේ නැත්නම් ඒකට පස්සේ ඕන ඇක්ෂණයක් ගන්න පුළුවන්. හරි, සමහර දේවල් තියෙනවා අපිට අතාරින්න පුළුවන් දේවල්, සමහර දේවල් අපිට අතරින්ට බැරි දේවල් තියෙනවා. ඒකට අපිට හොඳටම ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්. රයිට්, සාමාන්‍යයෙන් මේ කොන්ස්ටිටියුෂනල් රයිට් එකක් තියෙනවා. රයිට්, තමන්ගේ ආගම තමන්ට අවශ්‍ය විදිහට
ප්‍රක්ටිස් කරන්න. නමුත් ඒ ඒ ප්‍රක්ටිස් කරන එකෙන් අනිත් එක්කෙනෙකුට ඒක බාධාවක් වෙන්න බෑ. හරි අපේ ඉස්ලාම් එක ඒක හරි ක්ලියර්ලි කියලා තියෙනවා. රටේ නීතිය තමයි ෆස්ට්. ඒකට පස්සේ තමයි තමන්ගේ ආගම. ආගම කියන එක ප්‍රයිවට් දෙයක්. රයිට්? ඒක තමන් ප්‍රයිවට්ලි ප්‍රැක්ටිස් කරගන්න. ඕක නිකන් මේ මේ ඩ්‍රම්ස් ගහලා මේක ලෝකෙට පෙන්වන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. අපේ ගෙදරම ඉඳගෙන අපිට මේ ආගම ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. නමුත් අපිට ආගමේ තියෙනවා දවසකට පස් පාරක් පල්ලිය ගිහිල්ලා ඔක්කොම කොන්ග්‍රිගේෂන් එකේ ආගම් කියන්න ඕනේ කියන එක තියෙනවා. ඒකේ මෙරිට් එක ගොඩක් වැඩි. නමුත් දැන් ඒක බැරි වුණොත් ගෙදරත් ඒක කරගන්න පුළුවන්. මේ විදිහට කියන්නේ ෆ්ලෙක්සිබල්. හරි. බොහොම ස්තුතියි එහෙමනම් අපේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. ඉතින් ශ්‍රී ලංකා ටුගෙදර් අපේ YouTube channel එකත් Facebook page එකත් බලාපොරොත්තු වෙ ශ්‍රී ලාංකික බෞද්ධයින් ශ්‍රී ලාංකික කතෝලිකයින් ශ්‍රී ලාංකික හින්දුන් සහ ශ්‍රී ලාංකික මුස්ලිමුන් ඉස්ලාමිකයින් මේ රටේ එකට ජීවත් වෙනවා දකින්න එක. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන ඇතුලේ මේ මේ සාකච්ඡාව සඳහා ඉඩ හසර විවෘත කරලා තියෙන්නේ. විවිධ මතවාද ධර්ණ අය සමහර විට අන්තවාදී මත ධර්ණ අය වෙන්න පුළුවන්, සමහර විට මධ්‍යස්ථ මත ධාරීන් වෙන්න පුළුවන්. සෑම ආගමක මේ හැම දෙනාම අපේ සාකච්ඡාව ඇතුළට අපි ගියන්න උත්සාහ කරනවා. ඉතින් අද දවසේ යනුව අපි සම්බන්ධ කරගත්තේ සම්ප්‍රදායික මුස්ලිම් සමාජය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන් එකකට බොහෝ වෙලාවට ජීවත් වුණු සහ වෙනම අපිට එහෙම පේන්නේ නැහැ කවුද මුස්ලිම්ද මොකද්ද කියලා ඒක ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ තියෙන. ඉතින් සමස්ත ලංකා ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උපසභාපති හිමි අහමද් මහත්ම බොහොම ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. එත් එක්කම තව පණිවිඩයක් කියන ඕනේ. අපි දාන අපේ වීඩියෝස් වල කමෙන්ට්ස් ගොඩාක් එන්න පටන් අරගෙන තියෙනවා. සමහර ඒවා ඉතින් ඔවුන්ගේ නම් නෙමෙයි අන්මර්ථ නාමයන් තියෙන්නේ. දැන් අශෝක නායක බෝපෑරච්චි ගාමිණී, එතකොට මිස්සක ඉන්ටර්නැෂනල්, ඉර්ෆාන් ජනුල්දීන්, ඉෂාන් අහමත්, නිම්සරා, කපුගේ චතුරංග, මේ වගේ කාන්ති ජිනදාස, බටුවීට මෛත්‍රී, මේ වගේ විවිධ විරුද්ධ කමෙන්ට්ස් එන්න පුළුවන්, පක්ෂ කමෙන්ට් වෙන්න පුළුවන්, අලුත් අදහස් වෙන්න පුළුවන්. මේ ගොඩක් දේවල් අපිට ඒවලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා මේ සාධනීය සාකච්ඡාවෙන් එක්ක අපිත් එක්ක එකතු වෙලා මේ රට ශ්‍රී ලාංකික රටක් ශ්‍රී ලාංකික හැමෝටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කර ගැනීමට එකතු වෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.